ඉතින් ඔන්න අදිටික අපි කතා කරන්න යන්නේ වා 2024ට ගැලපෙන්න Redmi කියන බ්‍රෑන්ඩ් එකකින් ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගන්න ඉන්නේ වාට ගන්න හොඳම ඩිවයිස් එක Redmi 12C එකද එහෙම නැත්නම් Redmi 13C එකද කියලා තමයි ඔන්න අදිටික අපි කතා කරන්න යන්නේ ඇයි තාත් කතා කරමින් ඔන්නේ දැන් අපි මේ වීඩියෝ එකට වීඩියෝ ගිහින් අපි කතා කරමු වාට 2024ට ගැලපෙන්න ගන්න හොඳම ඩිවයිස් එක Redmi 12C එකද එහෙම නැත්නම් Redmi 13C එකද කියලා බලාගන්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා අපි කොහොමද ඊළඟ ස්මාර්ට් ෆෝන් එක? ඉතින් මේක ගැතර බලා ගන්න පුළුවන් මෙතන බොක්සස් එකේ සඳහන් කරලා තියෙනවා Redmi 13C කියලා. ඉතින් ඔන්න ඔය දෙක තමයි අපිට දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ බොක්සස් දෙකේම. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ ඉස්සරහා පැත්තෙන් ගත්ත හැකි මෙතන මෙයාල Redmi 12C කියලා මෙයාල සීරීස් එකත් එක්ක මේ වගේ ස්මාර්ට් ෆෝන් එක ෆොටෝ එකක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මේකේ මේ Redmi 12C එකේ බොක්සස් එක තියෙන්නේ. ඉතින් 13C එක ගැතර බලා ගන්න පුළුවන් ඉන්නේ ස්මාර්ට් ෆෝන් වල පික්චර්ස් කිසිම දැන් නැහැ. මෙතන Redmi 13C කියලා ලොකුවට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි බොක්සස් දෙකෙන් ගන්නට පොඩ්ඩක් වෙනසක බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි දැන් එන අපි මේ බොක්සස් දෙකම එකසාරේ අන්බොක්ස් කරගෙන බලමු මේ බොක්සස් දෙක ඇතුළේ ස්මාර්ට් ෆෝන් දෙක කොහොමද තියෙන්නේ කියලා. අපේ ඉස්සලම වලට ගමු මේක Redmi 12C කියන ඩිවයිස් එක. ඊතර බලා ගන්න පුළුවන් ඔන්න Redmi 12C එක මම මේ විදිහට බොක්සස් එක ඕපන් කරලා තියෙන්නේ. අපි දැන් එන Redmi 13C එකත් එළියට ගමු. ඉතින් ඔන්න දැන් මංගල් තියෙනවා මෙතනින් Redmi 12C එක මෙතනින් තියා Redmi 13C එක. අපි නන්ද ඉස්සලම ගමු Redmi 12C එක එළියට. මෙන්න තියෙන ඩිවයිස් එක. අපි නම් මේක ටික කව එකක් තියෙන කව එක අයින් කරගන්න කලින් අපි ඉස්සලා මේ බොක්සස් ඇතුළේ මොනවද තියෙන කියලා බලමු. එහෙනම් දැන් මම මෙතනින් තියන Redmi 12C එක අපි දැන් 13C එකත් එළියට ගමු. අපි ඒකෙත් බොක්සස් එක ඇතුළේ මොනවද තියෙන කියලා බලලි ඉවරලා ස්මාර්ට්ෆෝන්ස් වලට යමු. ඉතින් 12C එක ගත්ත ගමන් ඉස්සලා බලා ගන්න පුළුවන් මේකේ පේපර් වර්ක්ස් ටික තියෙනවා. ඊට පස්සේ මේකේ චාර්ජර් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි බලා ගන්න පුළුවන් මේකේ චාර්ජර් එකට ආපු කේබල් එකත් අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් 12C එක ඇවිල්ලා තියෙන මම දැක්ක විදිහට මයික්‍රෝ USB පෝට් එකක් තමයි ඇවිල්ලා තියෙන මේකේ charging port එක විතර. අපි දැන් ඒක චුට්ටක් පැත්තකින් තියාගමු. ඉතින් 13C එකට ගත්තා අපිට බලා ගන්න පුළුවන් අර කේ වගේම paper works ටික තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ වගේ charging adapter එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ charging port එක ඇවිල්ලා තියෙන USB type C එකක් තමයි අපිට මෙන්න මේ 13C එකේ බලා ගන්න පුළුවන් යන්නේ. ඉතින් generation දෙකේ ගත්තාම update එකක් විතර 12C එකේ micro USB charging port එක 13C එකේ type C charging port එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් එන අපි මේ දෙකත් පැත්තකින් තියලිවලා දැන් අපි යමු smart phones දෙකට. හරි දැන් එන අපි ඉස්සල්ලා මේ Redmi 12C එක ඉටිකව එක අයින් කරලිවලා ඊට ගමු. හරි දැන් අපි නට 13C එකත් ඊට ගමු. wow අතර ගත්ත ගමන් ලොකු වෙනසක් දැනෙනවා. අපි ඉස්සරහට කතා කරමු මොනවද මේ තියෙන වෙනස්කම් කියලා. ඊට පස්සේ ඉස්සල්ලාම බලා ගන්න පුළුවන් මේ display දෙකේ පොඩි stickers දෙකක් තියෙනවා. අපි දැන් මේ stickers දෙක අයින් කරලිවලා display දෙක මෙහෙට clear කරගමුකෝ. හරි දැන් මම sticker එක අයින් කරගන්න. ඉතින් ඔන්න Redmi 12C device එක දැන් මගේ මේ අතේ තියෙන්නේ. අපි නම් දැන් 13C එකත් මේ වගේ stickers අයින් කරලිවලා අතර ගමු. ඉතින් 13C එකත් අපිට ඉස්සල්ලා අරකේ වගේම මේ වගේ ලස්සන sticker එකක් බලාගත්ත හැකි. ඉතින් ඒකත් එළියට ගමු. හරි ඉතින් ඔන්න දැන් අතර ගත්ත ගමන් මට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් දැන් මේ අප්ඩේට් වෙච්ච version දෙකේ. දැන් මේ 12C එකයි 13C එකයි මගේ අත් දෙකේ තියෙන්නේ. මේකයි අපිට බලා ගන්න පුළුවන් මේ Redmi 12C එකේ මෙන්න මේ body එකේ shape එක ගත්තාම මේ curve වෙච්ච එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ 13C එකේ අපිට curve වෙච්ච එකක් බලා ගන්න වෙන්නේ නැහැ. ටිකක් අර boxes වගේ type එකකට තමයි මෙන්න මේකේ design එක දාලා තියෙන්නේ. ඉතින් චුට්ටක් මේ phone එක ලං කරලා බලමු. ඉතින් ඔයාලට පේන ඇති දැන් මෙහෙම ලං කරපුවාම මේ 12C vs 13C එක ගත්තොත් එහෙම අපිට මොන වගේද මේකේ body shape එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ උස අතරනේ. ඉතින් මේක පල්ල අතර ගත්තොත් එහෙම නම් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකෙත් අර වගේම තමයි curve වෙච්ච එක වගේම boxes type එක අපිට මේ smart phone දෙකේ බලා ගන්න පුළුවන්. ඉතින් display sizes දෙක ගත්තොත් බලා ගන්න පුළුවන් smart phones දෙක දැම්ම එකට තියන්නකෝ. එහෙම තිබ්බොත් එහෙම display sizes දෙක නම් එකම sizes එක වගේ තමයි වෙලා තියෙන්නේ. 13C එකේ පොඩ්ඩක් විතර තමයි size එක වෙනස් වෙන්නේ. ඉතමත් පොඩි ගාණක අර මිලිමීටර ගාණකින් වගේ තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. අපි දැන් ඒක ඉස්සරහට කතා කරමු. හරියටම මේකේ ප්‍රමාණයන් කොයි වගේද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේකේ කැමරා ගත්තොත් එන්න බලා ගන්න පුළුවන් දැන් ඉස්සරහා ඩිස්ප්ලේ එකත් එක්ක කැමරා එක ගත්තොත් එහෙම මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකේම හරියට මැද්දර වෙන මේ උඩින් මේ එකම තැන් දෙකකින් තමයි මේකේ කැමරාස් දෙක ඇවිල්ලා තියෙන්නේ සෙල්ෆි කැමරා එක. ඉතින් මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකේ බෑක් කැමරාස් ගත්තොත් එන්න බලා ගන්න පුළුවන් Redmi 12C එකට බලා ගන්න පුළුවන් ඉන්නේ ඩුවල් කැමරා සෙටප් එකක්. ඔයාලට පේනවාද මෙන්න මේ වගේ කැමරාස් දෙක තමයි ඩිසයින් කරලා තියෙන්නේ අමුතුම ලස්සනක් තියෙන Redmi 12C එකේ. ඉතින් 13C එක ගත්තාම ඊටත් වඩා ප්‍රීමියම් වෙන විදිහට මෙන්න මේ වගේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් දාලා තියෙනවා. ඉතින් පළවෙනි එකේ මෙන්න මෙතන මේන් කැමරා එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කැමරා එකේ මේකේ කැමරාස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම කැමරා තුනක් තියෙනවා. එහෙනම් ට්‍රිපල් කැමරා සෙටප් එකක් මේකට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඩිසයින් එක ගත්තම ෆ්ලෑෂර් එක
මෙන්න මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකේම දෙපැත්තෙන් තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ Redmi 13C එකේ මෙතන fingerprint එකක් ඇවිල්ලා නැහැ. මේකේ power button එකේ තමයි මේකේ fingerprint එක තියෙන්නේ. ඉතින් මේ Redmi 12C එකේ තන බලා ගන්න පුළුවන් මේකේ manual ඉදිරිය පිටිපස්සෙන් තමයි මේ back side එකේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි ඇවිල්ලා තියෙන්නේ fingerprint එක. ඉතින් මේකේ මෙතන normal power button එක විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ බාහිර වෙනුමෙන් ගත්තොත් ඔන්න ඔය ටික තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ මේ දෙපැත්තේ. ඒ කියන්නේ ඉස්සර පැත්ත වගේ පිටිපස්සේ. ඉතින් උඩින් ගත්තොත් බලා ගන්න පුළුවන් දෙකේම එකම දැනින් තමයි මේකේ hand free port එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් earphone jack එකවල මෙතනින් බලා ගන්න පුළුවන් smartphones දෙකේම එක වගේ. එතන මේක දෙපැත්තෙන් ගත්තොත් එන්නේ මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් දෙකේම එකම විදිහට power button එක volume up and down button දෙක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් smartphone එකේ එහා පැත්තෙන් ගත්තත් අපිට එකම විදිහට බලා ගන්න පුළුවන් මේකේ sim remote tool එක මෙන්න මේ වගේ අවිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ smartphone එකේ යටපැත side එක ගත්තත් බලා ගන්න පුළුවන් මේකේ charging port එක, speaker එක, mic එක මෙන්න මේ දෙකම එකම විදිහට තමයි මෙන්න මේ smartphones දෙකේම design කරලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට ටිකක් ලං කරලා පෙන්නන්න smartphone දෙක එකට තියලා. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මේ දෙකේම එකම විදිහට තමයි අවිලා තියෙන්නේ. ඉතින් මේ smartphones දෙකේ බාහිර වෙනම මේ අත්තතන බලා ගන්න පුළුවන් මෙන්න මේ Redmi 12C එකේ පිටස් පොඩ්ඩක් matte finish එකක් වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. පොඩ්ඩක් rough ගතියේද අර අතේ රැඳෙන විදිය අමුතු design එකක් තියෙනවා. අල්ලද්දි තේරෙනවා අතන මාරම feel එකෙන්ද මෙන්න මේ Redmi 12C එක design කරලා තියෙනවා. වඩ පේන චුට්ටම ලං කරලා පෙන්නවා. වඩ පේන දිහා අමුතුම design එකක් තියෙනවා මෙන්න මේ විදියට. ඉතින් මේ Redmi 13C එකේ back side එක ගන්නකොට බලා ගන්න පුළුවන් මේකෙත් අර වගේ metal finish එකෙන් පොඩ්ඩක් rough ගතියේද අතට අහු වෙන විදියට අතේ රැඳෙන විදියට තමයි මේකෙත් මේ ඩිසයින් එක දාලා තියෙන්නේ. ඉතින් එකම වගේ තමයි බාහිර පෙනුමෙන් ගත්තොත් අපිට ෂුට් අප් බලා ගන්න වෙනස්කමකට තියෙන්නේ. මේකේ කැමරා සෙටප් එකේ බලාගත්ත හැකි පොඩ්ඩක් වෙනස්කමක් කරලා තියෙනවා. ඒක තමයි මේකේ බොඩි ෂේප් එක ගත්තොත් මේක ෂුට් අප් කර්ව්, මේ ෂුට් අප් බොක්සස් ටයිප් එකකට තියෙනවා. ඉතින් අනිත් දේවල් නම් සේරම එකම වගේ තමයි තියෙන්නේ. අපි දැන් කතා කරමු දැන් ස්මාර්ට් ෆෝන් දෙකේ මේ බාහිර වෙනම විතර නෙමෙයි. දැන් මේකේ පර්ෆෝමන්ස් අතරේ ෂුට් අප් වෙනස් ඇතිනේ ගොඩක්. ඉතින් මම හිතනවා 12C වලට 13C එකේ ලොකු අප්ඩේට් එකක් ඇති කියලා. අපි දැන් කතා කරමු අන්නේ පර්ෆෝමන්ස් අතින් වෙලා තියෙන මොනවාද මේ අප්ඩේට් කියලා. ඉතින් දැන් මේ ස්මාර්ට් ෆෝන්ස් දෙක පව ඔන් කරගන්න කලින් මම හිතුවාට කියලා ඉන්නේ ඉස්සෙල්ලාම කතා කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මේ ඩිස්ප්ලේ සයිසස් දෙක මම වාඩි කොට පොඩි වෙනසක් තියෙන්නේ කියලා. ඉතින් මේ Redmi 12C එක ගත්තොත් මේකේ ඩිස්ප්ලේ සයිස් එක ඇවිල්ලා තියෙන්නේ 6.71 inches ඩිස්ප්ලේ එකක් තමයි මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ Redmi 13C එකතර බලා ගන්න පුළුවන් වෙන්නේ 6.74 inches ඩිස්ප්ලේ එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඩිස්ප්ලේ සයිසස් දෙක ගත්තත් ඉතාමත් පුංචි වෙනසක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපි නම් මේ ස්මාර්ට් ෆෝන්ස් දෙක පව ඔන් කරගෙන මේකේ පර්ෆෝමන්ස් ගැන කතා කරමු. මම ඉස්සෙල්ලා ඔන් කරගන්න Redmi 12C එක. ඉතින් යාළුවෝ ඔයාලට පේනදි දැන් මේ වෙද්දී මේ ස්මාර්ට් ෆෝන් එක ඔන්ලා තියෙන ඔන්න Redmi 12C එක අපි මෙන්න මේ විදිහට ඔන් කරගත්තා. දැන් අපි Redmi 13C එක ඔන් කරගෙන බලමු මේකත් ඔන් කරගත්තට පස්සේ අපිට මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔන්න මම 13C එකත් පව ඔන් කරගත්තා. ඉතින් දැන් අපි ෆෝන් දෙකම අතර ගමු එහෙනම්. ඉතින් දැන් ගැන අපි කතා කරමු මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකේ කම්පෙයා කරලා මොනවාද මේකේ තියෙන වෙනස්කම් කියලා. දැන් ඔය ඉස්සලම දැනගන්න ඕනේ මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකම හදලා තියෙන වර්ෂය මොකක්ද කියලා. දැන් මේ Redmi 12C එක ගත්තොත් එහෙම මෙන්න මේක නිෂ්පාදනය කළේ දින 2022 දෙසැම්බර්ස් වල. හරිද? ඉතින් මෙන්න මේ Redmi 13C එක ගත්තොත් මෙන්න මේක නිෂ්පාදනය කළා වෙළඳපළට හඳුන්වා දීලා තියෙන්නේ 2023 නොවැම්බර් වල. ඉතින් එතනින් ගත්තොත් එහෙම අවුරුද්දක වගේ පොඩි ගැප් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ කතා කරමු දැන් මේ දෙකේම ප්‍රොසෙසර්ස් මොනවද අවිල්ල තියෙන්නේ කියලා. ඊළඟ කතා කරන්න තියෙන හොඳම දේ තමයි මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකේ ප්‍රොසෙසර් එක. ඉතින් මේ Redmi 12C එකේ ප්‍රොසෙසර් එක ගතවට බලා ගන්න පුළුවන් මේකේ ඇල්ල තියෙන්නේ Powerful MediaTek Helio G85 ප්‍රොසෙසර් එකක්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ Redmi 13C එක ගතවට මේකේ බලා ගන්න පුළුවන් Powerful Octa-core ප්‍රොසෙසර් එකක් තමයි මෙන්න මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්මාර්ට් ෆෝන්ස් දෙක බලගන්නෙන්නේ ඔන්න ඔය වගේ ප්‍රොසෙසර්ස් දෙකකින් තමයි. ඉතින් මේ කැමරා ගැන අයිඩියා එකක් ගන්න අපි චුට්ටක් කැමරා එක ඕපන් කරලා බලමු. ඉතින් මගේ අතේ මේ තියෙන Redmi 12C එක. ඉතින් වාට පේනදි කැමරා එක ඕපන් කරාට පස්සේ ඩිස්ප්ලේ ක්වොලිටි එකත් එක්ක කැමරා එකේ ක්වොලිටි එක කොච්චර හොඳට තියෙනවද කියලා. හරි, අපි චුට්ටක් බලමු දැන් මේ කැමරා මෝඩ්ස් මොනවද කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ වීඩියෝ මෝඩ් එක, ෆොටෝ මෝඩ් එක, ඒක තමයි පෝට්‍රේට් මෝඩ් එක, මේ නයිට් මෝඩ් එක, තවත් අපිට බලා ගන්න පුළුවන් මෝකල් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේකේ වට බලා ගන්න පුළුවන් මෙගා පික්සල් 50ම දාලා. ඒ කියන්නේ කැමරා එකකින් අල්ට්‍රා HD ෆොටෝස් වට මේක ගන්න පුළුවන්. ඉතින් වාට පේනදි දැන් මේ වගේ ඩිවයිස් එකක මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකට යන ෆෝන් එකක Ultra HD ෆොටෝස් වලට මේ වගේ 50 මෙගාපික්සල් වලින් ගන්න පුළුවන් කියන්නේ කොච්චර හොඳද කියලා. ඉතින් මම ඔයාලට චුට්ටක් ෆොටෝ එකෙන් පෙන්වන්න. ඉතින් ඔයාලට පේනදි මේකේ ඩීටේල්ස් කොච්චර ක්ලියර්ලි තියෙනවද කියලා. ඉතින් හොඳ ක්වොලිටි එකකින් ෆොටෝස් ගන්න ඔයාලට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන කැමරා සෙටප් එක හොඳටම ප්‍රමාණවත්. හරි, දැන් අපි නම් බලමු Redmi 13C එකේ කැමරා එක ඕපන් කරලා මේක මොන වගේද කියලා. ඉතින් මේකට බලාගත්ත හැකි ටයිම් ස්ලැප්, ඒ වගේ තමයි වීඩියෝ, ෆොටෝ මෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අරකේ වගේම පෝට්‍රේට් මෝඩ් එකක් බලා ගන්න පුළුවන්. තවත් අර බලා ගන්න පුළුවන් අර ස්මාර්ට් ෆෝන් එකේ වගේම නයිට් මෝඩ් එක, ඒක තමයි 50 මෙගාපික්සල් මෙන්න මේ වගේ මෝ ඔප්ෂන් එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම මේකෙත් ෆොටෝ එකක් කැප්චර් කරා. ඉතින් දැන් ඔයාලට චුට්ටක් ලං කරලා පෙන්වන්න කොහොමද. ඉතින් අර කැමරා එක වගේම තමයි මේකෙත් ඉතාමත් හොඳ ක්වොලිටි එකේ යුතු කැමරාවක් අපිට මේ ඩිවයිස් එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකේ බැටරි ලයිෆ් එක ගන්න බලා ගන්න පුළුවන් මෙන්න මේකේ. ඒ කියන්නේ Redmi 12C එකේ ඇල්ල තියෙන mAh 5000ක බැටරි එකක්.
ඉතින් මෙන්න මේ Redmi 13C එක ගත්තොත් මෙන්න මේකෙල්ල තියෙන්නේ මිලියම්පියර් 5000ක බැටරි එකක්. ඉතින් බැටරි කැපැසිටි එක ගත්තොත් මේ ස්මාර්ට්ෆෝන්ස් දෙකේම මෙන්න මේ ඩිවයිසස් දෙකේම එකම විදිහට බැටරි ලයිෆ් එකක් තමයි අවිල්ල තියෙන්නේ. ඒත් මේක චාර්ජ් කරද්දී ෆාස්ට් චාර්ජින් එකේ යම් කිසි වෙනසක් තියෙනවා. ඉතින් මේ Redmi 12C එක ගත්තොත් එහෙම මේකෙල්ල තියෙන 10 වොට් ෆාස්ට් චාර්ජින්. එතකොට මෙන්න මේ Redmi 13C එක ගත්තොත් එහෙම මේකෙල්ල තියෙන්නේ 18 වොට් ෆාස්ට් චාර්ජින්. ඉතින් ඔන්න ඔතන පොඩි වෙනසක් තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් එහෙම මෙන්න මේ Redmi 12C වලට ඉක්මනින් වාට මෙන්න මේ Redmi 13C එක චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන්ස් දෙකේ මෙමරි එක ගත්තාම අපිට ලොකු වෙනස්කම් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ Redmi 12C එක ගත්තොත් මේකේ මෙමරි එක පටන් ගන්නෙම 32GB to 2GB. එතකොට ඉවර වෙන්නේ, ඒ කියන්නේ වැඩිම කැපැසිටි එකට බලා ගන්න පුළුවන් වෙන්නේ 128GB to 6GB. ඉතින් ඒකත් එක්ක ලොකු වෙනස්කමක් බලා ගන්න පුළුවන් මේ Redmi 13C එකේ. ඉතින් මේකේ පටන් ගන්නෙම 128GB to 4GB. එතකොට මේක ඉවර වෙන්නේ, ඒ කියන්නේ වැඩිම කැපැසිටි එකම මිලදී ගන්න ඕන. වට වෙන මේ Redmi 13C එකේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ 256GB to 8GB. ඉතින් එතනින් ගත්තාම වට ලොකු වෙනස්කමක් මෙන්න මේ ෆෝන්ස් දෙකේ බලා ගන්න පුළුවන්. ඉතින් පර්ෆෝමන්ස් අතින් ගත්තොත් එහෙම දැන් මෙමරි එක මතනේ ගොඩක් වෙලාවට පර්ෆෝමන්ස් තීරණය වෙන්නේ. මේක යන ප්‍රොසෙස් එක වගේම තමයි මෙමරි එකත් අනිවාර්යෙන් බලපානවා ඔයා මේකෙන් ගන්න වැඩ කටයුතු එක්ක. ඔයා ඔන්ලයින් වලට ගන්නවා නම්, ඔයා මේකේ ගේම්ස් ප්ලේ කරන්න ගන්නවා නම්, ඔයා නැත්නම් ඔයා සාමාන්‍ය දිනදා දවසේ පර්සනල් යූසේජ් එක විදිහට, ඔයා සාමාන්‍ය හෙවි යූසර් කෙනෙක් විදිහට නිකන් නෝමල් පාවිච්චි කරනවා නම් ඒකටත් එක්ක අනිවාර්යෙන් මෙමරි එක බලපානවා. මොකද ඔයා ගන්න ෆොටෝස් ගන්න අනුව, ඔයා යන ඇප්ස් ප්‍රමාණය අනුව, ඔයා එකෙන් ගන්න වැඩ ප්‍රමාණය අනුව ෆෝන් එක මිලදී ගද්දී අනිවාර්යෙන් ඒ හින්දා පර්ෆෝමන්ස් ගන්න සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ අතින් ගත්තොත් එහෙනම් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉන්නේ මේ 12C එකට වඩා 13C එක මෙමරි එක පැත්තෙන් ගත්තොත් ගොඩක් ඉස්සරහින්. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරා මේකේ බෑක් කැමරාස් මොනවාද කියලා. ඒ කියන්නේ මේන් කැමරාස් මොනවාද කියලා කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේකල තියෙන සෙල්ෆි කැමරාස් මොනවාද කියලා. තර් බලා ගන්න පුළුවන් මෙන්න මේ Redmi 12C එක ගත්තොත් යන බලාගත්තා කි මේ ගැල්ල තියෙන සෙල්ෆි කැමරා එක 5 මෙගාපික්සල් කැමරා එකක් තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ Redmi 13C එක ගත්තොත් මේකේ බලා ගන්න පුළුවන් මේ ගැල්ල තියෙන සෙල්ෆි කැමරා එක 8 මෙගාපික්සල් කැමරා එකක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ අවිල්ල තියෙන්නේ. ඉතින් දැන් අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ මේ ෆෝන්ස් දෙකේම OS එක මොන වගේද කියලා. දැන් ෆෝන් එකක් කම්පෙයාර් කරලා අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් මේ OS එක කොයි වගේද අවිල්ල තියෙන්නේ කියලා. ඉතින් මේ Redmi 12C එක ගත්තොත් මේකේ බලා ගන්න පුළුවන් Android 12 තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් මෙන්න මේ 13C එක ගත්තොත් උඹ බලාගත්තා කි මෙන්න මේකෙල්ල තියෙන්නේ Android 13. ඉතින් OS එකේ ඔන්න ඒ වගේ තමයි compare එකේ දර පොඩි වෙනස්කමක් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක Android 12, මේක Android 13. ඉතින් ඔන්න ඔක තමයි OS එකේ වෙනස. ඉතින් මම අර වාලි ඉස්සලා කිව්වනේ දැන් මේ ස්මාර්ට්ෆෝන්ස් දෙකම අතර ගත්තාම ලොකු බරේ වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ weight එක ගත්තාම ලොකු වෙනසක් නැහැ කිව්වා. ඉතින් අතර මම පොඩ්ඩක් හොයලා බලින්නම් මේ දෙකේම weight එක සමානයි. මේ දෙකේම වැල්ල තියෙන gram 192යි. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකත් දෙකේම weight එක ගත්තොත් ඔයාගේ අතර දැනෙන බර ගත්තොත් RAM 192ක් තමයි තියෙන්නේ. ඉතින් ලොකු බරක් නැහැ. ඉතින් අතර පාවිච්චි කරන්නත් අතේ රඳවා තියාගන්න ගොඩක් පහසුයි. ඉතින් දැන් අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන්ස් දෙකේ price range එක මොන වගේද කියලා. ඉතින් compare එකේදී ඔයාලා අනිවාර්යෙන් බලන දෙයක් තමයි මේකේ price එක කොන වගේද යන්නේ කියලානේ. ඉතින් මේ දෙකේ ගත්තාම ලොකු price එකකට වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය රුපියල් 35000ත් 45000ත් අතර වගේ ඔයාලට මේ ස්මාර්ට්ෆෝන්ස් දෙකම මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය සේම් ප්‍රයිසස් වලට මේක මිලදී ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. දැන් අර මම ඔයාලට ඉස්සලා කිව්වනේ දැන් මේකේන මෙමරි එක අනුව තමයි මේක ප්‍රයිස් රේන්ජ් එක වඩා චුට්ටක් එහෙම කරගන්න වෙන්නේ. ඉතින් දැන් සාමාන්‍ය මේකේ මෙමරි එක පටන් ගන්න 32GB to 2GB දන්නේ. ඉතින් මේකේ පටන් ගන්න 128GB to 4GB ඉඳන්. ඉතින් ඒ අතරේ ඔයා ගන්න මෙමරි එක අනුව තමයි ඔයාට මේකේ ප්‍රයිස් රේන්ජ් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කැමති ගානකට ඔයා ගාව තියෙන බජට් එක අනුව රුපියල් 35000 45000 අතර ඔයා කැමති මෙමරි එකකට ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් රේන්ජ් එක ගත්තාම කම්පෙයාර් එකේදී ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 4-5000ක වගේ වෙනසක් තමයි මේ ස්මාර්ට්ෆෝන්ස් දෙක අතර යන්නේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන්ස් දෙකේ කම්පෙයාර් එක ගත්තාම මට කියන්න දෙන්නේ අපි දැන් කම්පෙයාර් එක අවසානයේදී අපි යම්කිසි නිගමනයකට එනවානේ. මේ ස්මාර්ට්ෆෝන්ස් දෙක අපි දැන් මුලින් කතා කරන්න ගත්තේ 2020ට ගැලපෙන විදියට ඔයාට මිලදී ගන්න හොඳම ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ බලන් එද්දී ඔයාට තේරෙන්න තියෙන හොඳම ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් මගේ මතය අනුව නම් දැන් මට මේ කම්පෙයාර් එකේදී මට තේරිච්ච විදියට මිලදී ගන්න නම් අර ප්‍රයිස් රේන්ජ් එක, මෙමරි එක, චිප් එක, මේක ඩිස්ප්ලේ ක්වොලිටි එක, කැමරාස් මේ හැමදේම ගත්තාම වඩ ගොඩක්ම මම හිතන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට මිලදී ගන්න හොඳම ඩිවයිස් එක Redmi 13C එක මට නම් තේරෙන විදියට. දැන් මේ වීඩියෝ බලන් ආවම වඩ තේරෙන දේවල් අනුව වා වාගේ choice එක ගන්න. ඉතින් මට තේරෙන විදියට මට නම් මේ compare එකදී මට හොඳම කියලා හිතෙන ඩිවයිස් එක තමයි Redmi 13C එක. ඉතින් මේකේ අවුරුද්දකින් ආපු update version එකේ ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් අර prices එක ගත්තාමත් වඩ මේ 12C එකක් ගන්න වඩා 13C එකක් ගන්නෙන් ගොඩක් දුරට වටිනවා කියලා මම හිතනවා. ඉතින් කොහොමද කියනවා වීඩියෝ එක. ඉතින් මම හිතනවා කියනවා වීඩියෝ එක හරහා වද 2024 දී මෙන්න මේ Redmi කියන brand එකේ smartphone එක මිලදී ගන්න හිටියනම් 12C එක වගේම 13C එකකට වා පොඩි කැම්පේන් එකක් දාලා බැලුවනම් වා මොකද්ද මිලදී ගන්න හොඳම device එක කියලා. ඉතින් මම හිතනවා කියනවා වීඩියෝ කරා වට ගොඩක් උදව් වෙන්නේ නැති මෙන්න මේ smartphones දෙකෙන් මොකද්ද තෝරගන්න හොඳම phone එක කියලා. ඉතින් මම හිතනවා කියනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න තියෙන ඉතින් අන්න ඒ දර වට වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් පාසලෙන් like button press කරලා වෙලා වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒක තමයි තාමත් අපේ channel එක අලුතෙන් join වෙච්ච කෙනෙක් නම් අදම නම් අපේ හේෂාන් ටෙක්නික් channel එකේ වීඩියෝ එක බලන්නේ පාරෙන් subscribe button එක click කරලා ඊට අමතර bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒක තමයි අනිවාර්යෙන් මතක් කරන පහ description එකේ පණි comment එකේ මම ඔයාලට දාලා තිබේ WhatsApp group එකෙන් Telegram group එකේ link එක. ඉතින් තාමත් අපි WhatsApp community එකට හරි Telegram community එකට add වෙලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම link සරා ගිහිලි වෙලා add වෙන්න කියලා
වාට මතක් කරනවා. ඉතින් අපි ආයෙත් දස ගම්මියෝගේ brand new instant video එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකකින්. Don't try to drain my energy, the enemy is everything. It's mentally unhealthily spreading like a river.